සුභ වධ්‍යනක් ඔබ ස්වාති රූපහනි මධ්‍යාන ප්‍රධාන ප්‍රෘති ප්‍රකාශය සමඟ මුලින්ම බලමුූ ප්‍රවතියේ සිරස්තල නබිනායකතුමාගේ චන්මතිනය වෙනුවෙන් ජනපතිගෙන් හා අගමැතිගෙන් සුභ පැතුම් පණ විට මැතිවරණ ක්‍රමය සංශෝධනීෙන් පසු පළාත් සභහා මැතිවරණය කඩිනෙමින්. ලමු දීර පහොරුතුගේ අදදිවයිනට. වනසත් වහා බ්‍රෘක්ෂලතා ආඥා පනත සංශෝතනයට කැපිනේ අනුමැතිය. පාසල් ආරම්භෙයට රජය සූතානම් වෙද්ටිය ෘතිය සමිති කම්බ ඇතිල්ලක. සම්බාධක ඉවත් කරනතිෙක් න්‍යෂ්ටිකසාකච්ා නැහේ ඉරාණය කියයි. ොපු ා ස්ලාම් ැිතුුණන් ශුද්දූ හමද බිනායකතුමන්ගේ ජන්මදිනය සමරණ මිලාදුන් නබිදිනය අදයි. මිනිසාගේ චින්තනය සහච්චර්්‍යාවේ පදන බවට පත්වතිබන්නේ ඕුන් විශ්වාස කරන ගැම්කෘදහම බව ජනාධිපතති ගෝටාාවය රා පක්ෂ මඇත්තුමා ශුද්ද ොහම බිනායතුන්ගේ උපන්දිනයවරුවෙන් පනිවිඩයක්ක්නිකුත් කරම සඳහන් කරනවා. මෙ අතර ආග්‍රාමාතති මහින්ද රාජපක්ෂ හතාද නබිනායකතුමාගේ උපන්දිනය වෙන් වෙන් පනිවිඩක් නිකුත් කරතිබෙනවා. ස්ලාම් හරපද්ධතියක් ඇතිකිරීමේ නියමවා වූ ශුද්ධ වූ නමතුමන් සමාජයේ හා ආගමික වශෙන් විශාල මේවරක් ඉටුකළ ආගමිකනාගේ. උන්වහන්සේගේ ජන්මදිනය සුශේෂි වදිනයක් ලෙසයි ස්ලාම් බැතිමතුන් සලකන්නේ. සිය ජීවිතය තුළින් අන් අයියට ආදර්ශයක් වූ මොහොම්මතුවා එතුමාගේ අනුගාමිකින්ට ආදරේ හා භක්තියේ වැදකත්කම කියාතුන්නා. සේලුතිනාට විශ්වාශ කළ හැකි පුද්ගලයෙකු වීම සඳහා අවශ්‍යපන වේ කරුණාව සහ අවංක පවේ යයි, නබිනායකතුමා ලෝකෙට පෙන්වාතුන් පව, ජනාධපති ගෝටාවේ රාජපක්ෂ ඇතිතුමා පවසන පා. අවංක මිනිසුන් දෙවියන් විසින් සුදුසු උසස් ස්ථානකරා ඔසවා තබන පව, නබිනායකතුමාකි ච්චීවිතය සහ දර්ශනය අධිනිකිරමින් අවවෝධ කරක ැකි. ලෝක ජනතාවගේ ගෞරවයට පාත්‍රවේ සිටින නබිනායකතුමාගේ ජීවිත දර්ශනයන්ට ගරු කරන සියලු ස්ලාම් ජනතාවගේ චීපිත ආලොකුවත් වී සෞභාග්‍යවේ පායි ජනාධිපතිතුමා ප්‍රාර්ථනා කර සිටිනුපා. මෙ අතර මනුෂත්වෙන් පිරිපුන් ගෞරවනීය මානව ප්‍රේමයක් ගන්නකීමට නබිනාකතුමා සිය පෞද්ගලික ජීවිිත තුළින් අන් අයට ආදර්ශයක් සපයූ පව අක්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂමහතා පවසෙන පා. ඇති නැති පරතරය නැතිකර සමානාත්මතා වෙනුවෙන් කැප වූ එතුමන්, දුසිරිතෙන් පිරිරුණු සමාජිකට අල්ලා තෙවන්ගේ පනිවිඩකරු ලෙස, පුරා විසිතුන් වසරක් කළ මෙහවර ඉමහත් බවයි, අග්‍රාමාතවරයා තෞදුරටත් පවසන්නේ. නබිනායක තුමාගේ ජන්වදිනය සමරණ මලාතුන් නබි උත්ස වෙනුවෙන් පනිිවිඩයක්ක් නිකුත් කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදස මහතා පවසන්නේ සියලු සත්වයන්ට ආදරය දැක්වීමි, නබිනායකතුමාගේ දර්ශනය සෑමදිනාකීම දෛනික ජීවිතී ක්‍රියාාවන්ට මාර්ක උපදේශකත්වය සැපීමට හේතුවන බයි මැතිවරණ ක්‍රමය සංශෝධනය කර කඩිනමින් පළත් සහ මැතිවරය පවත්වන බව මාතය ඩළ සල්හපරු හතා පකාශ කලා. කැනට රන නුක්දීම සහ පෘතිධ දොර්ත්මන්තුයි පවති මාධ්‍යමේද මාධ්‍යවරයාේ බව ප්‍රකාශ කලා. හෙලේ මහා ගාන්තරවයානන් අනුස්වන්න්නේය සඳහා ඉදිවන අමරදේව අසුපුයේ ඉදිකිරීම් කඩිනම් කිරීමටද කැබිනට මණඩලය තීරණය කර තිබෙනවා. මරදවාසපුයේ ඉදිකිරීම තම තැවීම් පිළිට ප්‍රශනඒ පිළිබඳව ය කැමිෙට බ්ඩලේ ින්දක් ගත්තවි රක්ත්නෙමයි ්‍රපාගන වහම ලබාදලා. එකටයුතු කඩනමින් නිමකරන්ට අවශ පියර ගන්නේ කියල කියන නියෝගයක්ත් කැමිනෙට බන්ඩලය ඒකමතිකව අනුමත කල නිකුත් වන. තරචිනිත් ලක් වූ වනසත් වහා රෘක්ෂ ලතා විශෂයන්ගේ ජාත්‍යන්තර් වෙළදා පිළිබඳ සම්පොතිය ශ්‍රීලංකව තුල බලාත්මක කිරීම හා විදිමත් කිරීම සඳහා වන වනසත්වවා රෘෝක්ෂයලතා ආරක්ෂක ආඥ්‍යාපනත සංශෝධනය කිරෙනවා. එම පනත් කෙටුම් පත ගැස පත්්‍රේ පලකිරීමට සහ පාලිමින්තුට ඉදිරිපත්කිීමටැිෙට් අනුමැති හිමි ූ පව අමත දලස් අලාපම මහතා ප්‍රකශ කළලා. තර්ජනයට ලක් වූ වනසත්ව හා රෘක්ෂලතා. විශේෂයන්ගේ ජාත්‍යන්ත්‍ර වළඳම් පිළිමට සම්මුූතිය. ශ්‍රී ලංකාව තුළ බලාදමක කිරීමහා විදිමත් කිරීම සඳහාවන්.නසත්ව හා ෘක්ෂලතා ආරක්ෂණ ආධ්‍යා පනට සංශෝධනය කිරීම. සඳහවූ කැිනට පත්‍රිකාවත්. ඒකමතිකව සම්මතුු ලැබවා අශ්‍රීල ප්‍රකාශන තහනම් රීම සදදාමෝ දණඩීති සංගහය සංචෝදයකිරීම යන කරුණට කැවිෙනටරුමැතිය ලබාදී තිබෙන. දඩීති සංගහ දෙෙේ අසූ පහ. සහ දෙේ අස නම ආභගන්තන් පරච්චන කිමම් සහ නීතිකටන් පත් සම්ාත වින් සකල පනකටතුන් පර නීති පත්තුමා නිශ්කාශන ලැබේති වවා. එ පනත්කටු පත්රජ ගැස පත් පරකිීමටත් පර්ලිේන්තුවට දිරිත්කට අනමත්ති ලබගම හ අධිකරැමතුවන් විසින් ඉදිරිපත් කන ලද යෝජනාවන්ට කැමනට අනමති ලබාදීලතිවා. නව විවස්ථාාවට දාහතුමනි සහ විශවනි සංශෝධනය ඇතුලත් වෙනවාද ලබන වසරේ පලාත්සබා මැත්තිවරය අපට පේක්ෂා කරන්න පුළුවන්ද. ඒ මැතිවරන ක්‍රමය පිළිබඳ විශාල ගැටලුවක්ති නවා. දස් දාාහතේ අංක දාාහත දරන පලත්බා සංශෝධ මැතිවරන සංශෝධන පනත. ඉතාම ගැටුම්කාරී පනතා. මැත්තිවරණ ජනාධපති පර්ලිේන්තු පලත් සබා පලත්පාලන.ට මේක ලෝකට විහිලු සපයන මැතුරන ක්‍රමයක් තින්නේ. ප්‍රධාන ආයතන හතර දේශානත හතරට මැතුර කරම හරක් තාදශල. ඒනිසා මේ විකෘතිය ැති කරන්නටඕන. නිසා තමයි ජනතවාක් සඳහන් කරේ මතුරකම වෙනස් කරන්නටෝන කියලා සමානුපාතික මැතුර ක්‍රමේ තින ස්සාධනීය ලක්ෂණ රැකගෙන. විශේෂම සුළුතරේ නියෝජනය සමානුපාතික කම අතර කවරුණ. එක හොඳකාරනාව. ැතිරණ ක්‍රමය සංසෝධය කලා මතිරණය පාත්තනට කටයුතු කරාව නිශ්ෂිතව කාලාවකුණුවක් නිර්මය කරන්නට පුළංකමක් නෑඉන්දන අපිට ලබා දෙන්න පුළුවන් කියලා කියන්නේ ලබනවාසර ජනවාර වෙනකම් විතර මේක විශ්වබාර ඇමැතුවා තමයි කියන්නේ එතකොට ඉන්දාවෙන් නයිමුදල් ලබා දෙනවා අපට ඉඳන ලබා ගන්න නමුත් ඔවුන් කියනවා මේ වසර අවසන් වන්න කලින් පලාස් සබා මැතිවරන්නේ පැත්තිී යුතුයි කිය ඉන්දයානු යක්‍රමයයි මේ බලත්බා ැතුරනය අතරේ කිසිදු සම්බන්ධයක් නෑ.මං නිශ්චිතවම කියනවා පලාාත් සබා මැතිවරණය කිසිදු කොන්දේශයක් ලෙස එහි අන්තර්ගතවැෙන නෑ. ඒේගේ රසායිනක පොහොර නොමැතිව මේ වගාව කරගනය මේ අපහසුතාවට යම් කිසි පිළි තුරක් ඔබතු මාලා දෙනවද. ඒේ වගාවේ අස්වනු අඩුවමෙන් තිබෙනවා. ප්‍රතිිකාරයක් ැටම අන්තර් කාල සීමව තුළ අශ්‍ය නෛත්‍රජන් සහිත පොහර බාදීමට රජ හැදි ති ද ක්රන්න තිබවා එම හර ෑනයට දැන් පටයුතු කැරබින් තිබවා මසක පමණ කාලයක් ඇතුලද නවතපිට. එම පහර ප්‍රමාොත්ලෙස විදාධහරමට පුළුවන් සා රට ග රව ව හි ට ප ලං පාද ගුණාත් බාව හල නංගමින් එහි ප්‍රමාාත්ම වදධයක් ඇතිකිර ලා පරත්තු හ ාමක වවා. ෘෂිකර්මාන්තය සඳහා කාබනිික පොහොර පමණක් භාවිත කිරීමේ රජයේ වැඩ පිළිවල යටතේ, පළමු දීර පොහොරතගේ ඉන්දාවේ සිට මෙරටට රැගනීම අද සිදුකිරෙනවා. කාපනික කෘෂි කර්මාන්තයක් සඳහා වන වැඩපිළිවල යතාාර්ථයක් කිරීම, කාපනික පහරමන්ම දර පෝර නිෂ්පානයද මෙවන් විට අරභ කරතිබෙනවා. ඒසඳහා ඉදිරිපත්ව සිටින සීරතිනමෙන්ම ගවිජනතාාවද දිරැන්වීමට රජය වැඩපිළියල් ැසක්ක්‍රියත්ම කරමින් සිටිනවා. මෙවර මහකන්නේ සඳහා එම නිෂ්පාතනයකිරන කාබනික පෝරවලට අමතරව, දීර පෝර ஆනාෑනකිරීමට පසුකේදා කැමිනෙට් අනමත ෙහිමි වනා. අනුව දීර පොහර ලීටර් ලක්‍ෂ තිස් එකක් මෙවනි විටත් ඇනුම් කර ඇති බව කෘෂිකර්ම අමාතංශය සඳහන් කරනවා. එහි පළමුත්තුොකි වන ලිටර් ලක්‍ෂයක් අද මෙරට රැගනීමට නිමිතයි. රට විවෘත කිරීමෙන් පසු ජනතාවගේ හැසරීම් තුළින් තවත් කොරෝනා රැල්ලක පෙරනිමිති පෙන්නුම් කරන බව සෞඛ්‍යංශ අවධහරණය කරනවා. තවත් ෆයිස එන්නත් මාත්‍රා ලක්‍ෂහයකට වැඩි තොගයක් අද දිනේත මෙරටට රැගෙනු ලැබවා. ඊයේ දිනේ කොරුණ ආසාධිතයන් පන්සිය හැත්තැ දෙනකු හඳනා ගනීමත් සමඟ සමස්ත කරුණා ආසාධිතයන් සංඛ්‍යාව පන්ලක්ෂ තිස් දෙදහස් දෙසේ දහ අට දක්වා ඒල ගස්තිබෙන පා. විසි පදහස් හත්ය තිස් හයදිෙනෙකු තවදුරටත් පති කරලපෙනපා. සුුවේලායිඇති සංඛාව, හාරලක්‍ෂ අනූ දෙදහස් නවස හැත්ත පහා. PCR පරීක්ෂණ පහ අසේ හැටහයක් සහ රැපිට් ඇන්ටිජන් පරක්ෂණ තුන්දහ සත්සේ හත්තෑ දෙකක් ඒ දිනේ සිදුකරතිබෙන පා. මේ අතර මේතිනවලට යේදි ඇති වාඩුහෙත්වෙන් ජනතාවත් අවදුරුටත් විනෝධ චරිකාවලට එක්වසිටින ආකාරය රට පුරා බොහ ස්ථාන්වලින් වාර්තා වනවා. පලා අතර සංචරණ සීම ක්‍රියාත්මක වුවද එම නීති කඩ කරමින් මෙිලෙස සංචරණයට සහ පුද්ගල ඒකරශීවීම් වලට ජුම්වීම භයනක තත්වයක් බබයි සෞඛ්‍ය අංශයපෙන් පාතිෙන්නේ. ලත් සංචරන සීමම උල්ලංඟගනය කරන්නන් පරික්ෂාකිරීමඳහ. ඒයේ දිනය තුළත් දිවෙනවා අරණන පරිදි මාර්ගබාධක සිය පනස් ටක් ශ ලංකා පොලසිය මගින් ප්‍රියාත්ම කරු ලැබ, පලා සංචරන සීම උල්ලංගනය කරමින් ගමන්කිීමට පැමිණි වාහන තුන්සිය හැත්ත තුනක් සහ පුද්ගලන් නමසේ විසි දෙදෙනෙකු පරික්ෂාකොට අවවාදකොට නැවත අහරවායවීමට ගටතු කර තිබෙනවා. ඒ දින තුළ නිරෝධානීති උල්ලන්ගන කිරීමම සම්බන්ධව පුදගලයන් විසි හයිදනෙකු අතදංගටකන් ලැබවා. ේදක්වා දිවන පුරාම සිදු කනලද මෙහෙම්මගින් පුදගලයාන්ස ක්ද හැට ෙක නිරදායන ති උල්ලන්ග කිරම් පිබඳව අදගඩග තිබෙන ශෂ මප මජන්තාවගේෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය අදශ් යන්ඩාලොරයාගේ සෞඛ්‍ය මාර්කප දේශවලට අනුගතව කටයුතු කරන ලෙසත්. එවගේම පලා සංචරනසීම උල්ලඟනය කරමින් විවිධ පලාාත්වලට ගමන්කිරීමෙන් වලකින ලෙසත්. මහජන. ඒකරාශීවීීමලින් වැලකී නිසි පරිදි නිරෝධයනීතිවලට අනුගතව කටුතු කර මෙම පාල්නවි මිියන්න වසංගත රෝගි තත්වය පාලනි කරීමටවශ්‍ය සහයෝගය ලබා දෙල් ලෙසයි. ඉන්නත් කරන වැඩසිටහන රට පුා මධ්‍යස්ථාන එකසි විසි අටකද අදදිනී ක්‍රාත්ම කිරෙනපා. ඒදින ඉන්නත් මාත්‍රා තිස් නම දහස් අටසි හැට දෙ එකක් පාී තිබෙනපා. අවරිකාවේ නිෂ්පාධත ෆයිසඉන්නත් මාත්‍රා හය ලක්ෂ අටදහසකතුගේයක් අදදින මෙරට වැැකිනි විත්තිබෙනවාා මෙ වන විට මේරට භාවිත කුමුණ හෝ එන්නතක පළමුවාත්‍රාව එක්කෝටි හතලිසත් ලක්ෂ අසූ පන්දහස් එසේ අසු නම දෙෙනෙකුට ලබාතී තිබෙන පා. දෙවන මාත්‍රාව ලබා කනැති සංඛ්‍යාව එක්කෝටි විසි අට ලක්ෂ දහට දහස්තුන් සිය හැත්තේ නමයක් මේ අතර ඇමරිකාවේ පළමු කළුචාතික රාච්ච ලේකම්බරයාාවූ ජනරල් කොලින් පවල් මහතා කරුණා ආසාධනෙවීමන් මියකුස් ඇති බව විදිස් මාත්‍යපාර්තා කළා. ඒ මහතා මේ යන විට අසු හතරවන වහි පසු පනා. ජ වත් යුදහමුදා නිලධරයකොමෙන්ම කුත්තහස්ත දේශපාලනක්ියෙක වූ කොලින් පවිල් මහතා පූරණ එන්නත් කරනිිත් ලක්ව සිටි පවද විදෙස්මාත්‍යවාර්තා කරති පෙනවා. අසනිපතත්වේ පසුවන දරුවන්, පාසල් ආරම්භ වන ලබන වෙසෙක් වනදා පාසල් ටවීමෙන් වලකින ලෙස, අධ්‍යපන මාත්‍යන් ශ්‍රය අතිරේ කළේකම් එල් එMDි ධර්ම සේන මහතා පවසනවා. ස්වාධන රූපහිනි හත්වනි පැ ඩසරහන්ට ඒක්වවෙමින් ඒ මහතාත්, මහජන සෞඛ පරික්ෂක සංගමය සභහපති උපුල් රහණ මහතාත් ඒ සම්බන්ධයෙන් හිමලෙස අදහස් පල කලා. පාසලකෙන් එක දරුව කාසාධයෙක් විට වාර්තාාවන. ගන්නෝන ක්‍රෑමාර්ග පිළිබඳව උතුමල දනුවත් කලලාති නද හෝ පලින්ම කියන්න අම්මතත්තලට දරුවේ කසනීපන පසලට එ වවන්න එපා පාසලිදයක් සිදීපු වෙන වෙනම දයක්. නමුත් හෙම්බිරිසාාවක් වන්නක් වෙනත් තමාල් තින වන්න දරුවවා යවනිප ොකද ඒ දරවාගේ හපැත්මට අනිතායගේ ආරක්ෂාවට හේතතුය දහ කල්ල ගින් ස්ෝල ති වෙන දැන් ස්කොලටන් අසනීපනත් පන ල ග දව න හමේ වන්නප පාසලට ආවට පස්සේ රස්ථභාවපිොද මේ පසල්ලු ගැටුවක්නෑ අසනපයක්ුණු හම සෞඛ්‍ය පරක්ෂ දැනුවත් කරලා විශේෂවැඩ පිල්ලක්තිනො අපේ ළමා රෝග විශේෂක්්‍ය වෛද්‍යවරයකුත් ඒ කලාපොට පත් කලදින ප්‍රශ්න ගොඩක්ම බැරුන්න එතුමා යුදවෝදත් ගන්නපුල එතට අන්නස්සරල්ලා ප්‍රදේශ සෞඛ්‍යව ධර්තුමයින්න රෝහලතින විශේෂන් පියචේ මන්තරන පළින්ම දනුවත් කිරීම අවශ්‍ය තියතුමා තමයි ඊට පස්තිය අදාළ පියවර ගන්නේ දහපත්තුමලට අපි කියලතින එම අසන පතත්වකවත් හම දෙමපිය දැනුවත් කල සෞඛ්‍යන්ස දැනුවත් කලා ම. वहाँ मेंन करला तियान ඒල්ල අදාල වයිද්‍ය ප්‍රදශලාගෙන කටතු කිරීම මයි දත දවපියන් බයිවද පුුවන් උ පාසල්ද කියලා දරුවට යම්හයකින් ආසාධිතයෙක් විටහට පාර්තාවනු දරවා ගෙදටේවයිද. රෝහල් ගතරයිද. පොඩි දරුව මකක්දේ සබන්ධ තින ක්‍රියාවලිය කියලා හලට පහැදි නක් ේ ඒ මත් දෙවපිය බයිල ර ස්කල්ට නොවයින්න පුුව දරුව කාසාතෙක් හ වාර්තාාවනොත් කියනක හැමවස්ාවක්දම හොඳ සූදානමති යිස්ුලේෂන් රෝම එකක් වෙන් කට ැබීමේ කාමරයක්ගේ පාසල තුළ අපි නිර්මාය කරලා තියන? එතවට ඒ දරවා ආසාධිතය කුනො තේ දරුුවට මානිසික ප්‍රශ්නයක් ඇති නොවෙන් අපිට සැක සහික කෙනෙක්නක් කොහොමද දරුව වෙන් කරතියන්නකේ අපි ආචාරමන්්ලි දනුවත් කර තිය නොයි දරුව වෙන් කරට පස්සේ. අපි එතනින් එහා දරුව සුරක්ෂිතව සවතයවීම හෝ හලක්වතියවීම කරන්න කොහමදික මහන සවක්ක පරිකර දනුවත් කරතින නිසා සිදු ගැටලු කාරිතත්යක් නිර්ණවෙ වන්න වැදගත්මකාරණය තමයි යම් සැක සහිත රෝගලක්ෂණ හෝ යම් රෝධයන තත්වයකට ලක්කරපු හෝ අසල් ලසියන් සමක සමීප සබන්ධතාවයක් තියන කවරු හරිකෙ ආසාත්්‍යවයටවාර්තාාවනොත් හෝ දෙ මපියන්ට බර්පතල වගකීමක් තියෙනවා තමන්ගේ දරවා පාසල්ට එවන්නේ නැතුවයින්න එක තමයි ඉතාමත්ම වැදගත් ඒ හරියට ආරක්ෂා කරගත්වත් පසලතුල අපිට මය තත්වොට මුණ දෙදවෙන්නෙන දෙමාපියෝ වග. කල්පනා ක ුතු වෙනවා මගේ දරවා පහසරටයවුව තව දරුව කීදෙක් කවදානමට යමු වෙනවාද කියෙනෙක් මේ දරවා සම්බන්ධව විශේෂෙන් විදුහල්පතිවරු සහ අදල් මජන සෞඛ පරික්ෂකවරු දෙමාපියන් වැඩි හිටියන්ගේ දැනුවත් කිරීමකින් තොරව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න නෑ අපිට ඒ දරුවට යම් රෝගලක්ෂණ තිබුණ කෙලයා ආසාතථෙක් ලෙස තහවරු කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නාතුරු කෝවිද්ධනම මේ සාතෙක් දි සල කල කටයුතු කරන්න ෙත්න ඒ දරුව සාතෙක්කුදයට අපිට තවරුවන දර්ගකාල් රෝග බදිය වැඩ. අධිකරු දිරපීදනය හෙරද රෝග මේ වගේ රෝගතත් තැන් නැකෙනෙකු පුහ වසේ රැඳදිල ඉඳල වෛද්‍ය අධීක්ෂණ යටතේ තමන්ගේ නීරෝධයන කාලසීමාව ගතක කරණ්ඩාසාත්තෙක් වුණත්.. ලබන විසි එක් වනදා පාසැල් විවෘත කළද අදයන කටයුතු අඳහ සහභාගී නොවන බව ලංකා ගුරු සංගමයේ යළිත් අවධාරණය කරනවා. ්‍රශකය බන විසි පස්ත් වන දා අධ්‍යයන කටයුතු සඳහා සහභාගී වන බවයි. කෙේ වෙත් ගුරු විදුහල්පති වැටුක් පිෂපතා ඉවත් කිීම සඳහාාවන ඒකා බද්ධ සඳධානය පවසන්නේ පටු දේශපාන ආර්මුණුවරුවෙන් ඇතැම් ගුරු සංගම් ක්‍රියාත්මක බවයි. කිසිවක් ලබා නොගෙන. අපි අරගලයෙන් බැහැර වෙනවා නම්. කිසිසේත්ම අපි ඊට එක්ග නෑ ඒ මොහොතෙදී ති ප්‍රකාශ කලේ ඒ කාරර්ණාවමයි. ඒ නිසා අපි පැහැදිලියෝකිවකයි මේක පක්ෂ විසින්ගන්න ද ද පස් ල ග දේ පා පක් ෂ විසි ගත් ද ක් ක් යන කිය ේ පාල පක් ග දක්. අපේ පක්ෂණයාය පත්වොට කටයතු කරන්නන්නේ. පැහැදිලියුවොම එතනන්න සංගම් තීරණය කරන්නට ඕනේ. තවදුරලත්තේ සන්ධානය තුළ රැඳී සිටිමින් අවලාදවල ගොදුරක් බවටවුණුත් පත්තනවද කියන කාරණාව. දීර්ග කාලයක් තිස්සේ වසාධමාති වූ පාසැල් යි විවෘත කරන අවස්ථාව එය කඩාකප්පල් නොකර දරුවන්ගේ අනාගතය ගැෙනසිතා ලබන විසි එක්වනදා පාසල් වලට පැමිණි ලෙස. දෙමවපියන් ගුරුන්ගේ ඉල්ල ීමමක්කරනවා. මේ ඇවිල්ලා දරුවන්ගේ අනාගතය විනාශ කිරීම කුමන්තරය. කවරුවරි මතයක් හදවනම් පාතායේේ මැරෝගෙනනල් ස්කොල ගේට්ු කල සුද්ද කරන කියලාකමුලික බොරුවන්. සේච්චාවෙන් ගම මිනිස් වන්න මෙතන දරුවන්ට එකෙනකීමක් නෑ හසි එඇත්ම පිල්ලන්න ගරුවරුන්ගේ ම විසේක්යන්න පුුවන් ඇවිල් අපට දරුවට උගන්නට එඩකිවතම පිල්ලන්නි වැැඳල ඉල්න්නනව ගරුවරුන්නේ. එදාවෙල හම්ම කරන් අම්මලාතාතල දරුවම ඉන්න. එ හමත මහනවාේ හවද ස්කෝල පටන්ගන්න අ ස්කලන් දාසයි යාලුවත්තක්. ඉන්ඩාසයි කියලා ඒත් අමටඒකට ගත්තරයක් නෑ දෙදන්ඩ. අපේ දරුවන්ගේ අනාතේ බාරගඩ ගරුමවපියරු කොට ටනකක් අප හැදාම ැලමේ බලන්නවා. ආදරණයට ඉචල අපේ විසිසෙක්වෙෙන්ද ස්කොලටන්ගන්නවා. බලාපොත්තුවා විසයකෙන්ට ස්කෝල පාසලට ඒයි කියලා ගුරුන්ගින් කාරණික ල්ලා සිටන්නා ඇලු ගන්නට කියලා. ස්කෝල ඇතුලටම ගොඩක් දුකයි තුනා. අපි ආසාමෙන් ඉන්නවා විසේක්වෙන්ද ඩිස්කෝල අරිනක් ස්කෝල විසේකයි ගුරුවටන් ඇල උගන්නවා අපිට ගොඩා හොඳයි කියරෙත්තනවා. ස්කෝල විසයක කරන්නක ගොඩක් හොඳයි ගුරුවරුන්ට ඇයිලෝ ගන්නන්ද කියලා පිල්ලන්නේ. අපි මේ ස්කෝට එන්නාසයි අපේ ගුරුවරු හරි හොඳයි අපිට උගන්න්නනවා. මේතර ගරන් ගෙනන ෘත්තිය ක්‍රා ර්ගට තවදුරටත් දෙමපියන්ගේ විරෝධය එල්ලුවෙන් පවතිනවා ඒවෙන් වනිස සධාක උද්ගෝෂණයක් දීතු ව පස්ශ්‍රේදී වැවත්වා විසි පහ පාසල් අරින්ට අපි ලේස්තිය අපේවක්කීම කරන්න හැබැයි දහතුන වසරේ දරුටික එකොළහ වසරේ දරුටික පහවසන ිශ්ත දරුටි ැනලා දෙන්න. පුළuhanනං විසියෙක් පෙන්දා ඉබිය අතුරු කඩලා අපේ රටේ පාසල්තිික වෘර්ත කර පෙන්න්න, අපේ එහෙමවුණනොත් ඒ ්‍රයා මාර්ග තෙරිීව දිිස්ත්‍රික් කම්වරයා තුළු ඒ සමස්ත කණඩාෑම ටේර්ගහිව අපි නීතිමේ තිීවරගන්න. ගු විදුහල්පති වැඩවර්ධනය කියලාේතිීන තත්වෙත්තෙක්ක විදුහල්පතිවරුන් ගෙරට වෙලාහිඳගන පාසලේ රජයේදේපල යතුර තමන්ගේ පුද්ගලික සන්තකේයිතියාගන රාජ්‍යදේපල අභාවිතා කරන්න බෑ. ෘතිය සගම්වල නාකන්ට කියනවා පාසල්වල යතුර කියල කියන්නේ තමන්ගේ පුද්ගලිකදේපලක්ද මේ රාජ්‍යදේපලක් රාජ්‍යදේපල අවවාහිතකර, රාජරෝධි කුමන්ත්‍රබවාට පත් කරන්නේ ෑන ජෝසප ස්ටාලින්ව වවාහමත්තර කෝටගන්නවන ශීලාංකිය වන්ස කතාව අමරිය නාමයක්ත්තම සුුවංගල කියන්නේ. ඒ නාමය ගාතනයක කරමින් අද ස්වාමින්වාන්සේනමකද මේක දරුවන් ප්‍රාණ පේ අර්ගෙනන්නවා. එනිසා ගරු හාමුදුරුවනේ මේ අපේ බෞද්ධ සාාසනය විනාස කරලා බුද්ධචීවරය දර්න්නු වැඩ කරන්නපා ඔබහන්සේකය හදවති පුළුවන්ද ස්වාමින්න්වාන්ස කෙනෙක් වෙලා අද මේවිේයට දරුව ප්‍රානේ අර්ගන ගොස්ත්‍ර ද වාග. ම ෝද හ ු පර ගර ස්ක නන්ද හිටියීමේ ්‍රස්් වාද හිටේ නිසා සේක ද ස්කෝට ල්ල සිසු ්‍රානුවෙන්ම ඔබේ යුතුකම වගේීමම වෛරේන්තර යිතු රගෙන ඉල්ලීම තරෙවවා. මෙ අතර සෑම වේදිකාවකම ප්‍රධහන මාතෘකාවක් වන ගොරු වැට පිෂමතාව වකීම පාස ලාරම්භේ ගැනත් පක්ෂ විපක්ෂ නියෝජතීන් අදත් අදහස් පලකලා. ගරන්ට ෘත්තිමත්ත දරුවන් කරහි ආදරයෙන් කරනාවෙන් හැඟීමකින් තමයි ඉගම්වීම්බල නිරිත වියුතු තිබේ. ඒ පරිසරය ඇති වෙන විදියට වහම කතයුතු කන ලෙසත් විසඳුමක් ලබාදීමට කටයුතු කරන්න කියන එකත් අපි රජියයට මතක් කරන. ජෝසෝප් ස්ටාලීින් සහ මහින්ද යයසිංහ කතා කරන විනාසේදයා බලම අප පේනවා ගල විස්වලන ගන්නන ගුරුවරුහට කටඩුතු කරන බයිරෙන් කොරෝදෙන් කතා කරන එක මේගලු ත දේස්රල අරමුණ. ගුරුවරුන්ගේ අභිමානය ලබාදීලා. ප න්න පසල් පටන්රන් ක්‍රියාමකයින්න රටේ අධ්‍යාපනයක්ත් විලෝකට ලක් කරලා අපේ දරු තව තනාත කරන්නේ පාකන හායචනතම අපිටරනති. දරුවන්ට ආදර ගර මයි ලංකයිත මදම පසල් හට ම ජීවිත පරතුර තිය වැඩකරපු ඉතිහාසයක් ගුරුුවරුගේ තින ලංකාර විදහල් පපතුරු ල මැරවා ි කැපවා ඒ සම විස්සාාත කරන ජනත වි පෙරමුණේරහ ඔය අනිත් විධ ති සමි වට ර ගර . රන්ගේ ස හන ප්‍රශ්න න ක ල තනකරද වි ති.ඒ විස මගැන දැන් විශෂ මක් හැදලති. එනිසා විස ගඩ ති න වෙලාව පි බඳ ප්‍රතිපත් ඟතාව ල ගුරරුන් හතමනේ යග්‍රහනය දීල විසියක්ක් පස පට න රු ැ ැත්. සීයට සීයක්යාගේ ප්‍රශ්නය පිළි අරගති නොන දැන් උද්ඝෝෂණය කරන්න ඕනේ වර්ණය කරන්න ඕනේ ප්‍රශ්නි පිියරග නැත් ලබනවසරේ ඒ මුදල් ලබල දෙන්න තීන්දු කල තියනවා. මීටත්වැඩිය මොක්ද විසු මක්හැට එල්ලන්න හෙට දෙන්නනකිවට දෙන්න රජිය මුදල් නෑනේ ඕන කෙනෙක්දන්න. ඉද සින්ගේ මධ්‍ය ිස්සරට විල්ල කියනවා විශයක් පෙනදෑයෙන් පස් අපපි බලාගන්න මරන්න එන්නම් කොටන්නේ නංගහන්නන්නන් කෙළ වැදගත් ගරුවරු මෙමද කතාගරන්නේ. මොළු රටමදැනගත්තා මයින්ද ජාසිං අයි මේ ස්්ටාලිනුව කියන්නේ අධ්‍යාපනයක් ජාතියක් පිනාසගන්න පිස්සො දෙන්නේ කියලා. මේ පිස්ස දෙන්නවා අල්ලගෙනෙකි හිල්ලාම් පිස්සංගොටුවට බාර්දුන්න නං සමස්ත ජාති අධ්‍යාපන ප්‍රශ්නයත් විසිඳනවා රත්තර ගුර ෑ නිවරු ියවරු ුර ර ක් . ලාංක ක ්‍රිකට් වංශකතාවේ අධ්විතී සලකුණනක් ව හිට ක්‍රිට්්‍රඩක අබාහප ප්‍රාප් බඳදුල වර්න්නපුර මතාගේ දේහය මේ වනවිට පිටකෝට් ඒපදේශය පිටේ මතාාවගේ නිවසේ තැන්පත් කරති වෙනවා. මේ ඇනවිට හැට අටවනවයේ පස වූ ඒ මහතාගේ දේහය ඊයේ පස්වරයේ පිටකෝට්ට අලගේශවර පාර පිටි නිවසවෙත රැගෙන එනු ලැබවා. කලක් රෝගාතුරව සිටි බඳුල වර්ණපුර මහතා කොළඹ පෞද්ගලිකරහලකදී ඒ අභාප්‍රප්ති වනාා ක්‍රිට ්‍රඩකයන් ඇතුළූ ඒමහතාට ආදරය කරන බොහෝ පිරිසක් අවස්සාන් ගෞරව දක්වීමට, ඊයේ වා්‍රියස් සිට මේදක්වා, මට තාම මතකයි බඳුල තමා මගේ පල්ලවෙනිම ටෙස්කැප්ටන් සහ මගේ ෆස් ලාස් කැප්ටවුත් එයා මටතාම මතකයි මට ෆීල්් එකෙත් සලගුපයිදේ තාාමත් හොඳ කැප්ටන් කනෙ. බඳුල කියන්න තියනද කෙලින් මකිව අතාමත් කනගාටුදායක දහසක් අද. බදුුල් මහත්මාට නිවන්සේ ලබයගල ප්‍රාර්ත්ථනා කර. නිහතමාන පුද්කලෙක් හත්මේ. මාත් සමග මාධ්‍යියයේ ඔහු වැඩ කල්ලතිනො ඒවාගේම ශ්‍රී ලංකාවට මහත් ගෞරවයක් ගෙනපු ක්‍රීදකෙක් අට තාම මතකයි ඔහු ඔස්ට්‍රේලියාවට එවෙෙහිව සතකයක් ලබාගත S. රිීඩන්ගනේද ඔස්්‍රලියාවව පරාජය කරමනේ වැනි ශ්‍රේෂ් ක්‍රීදකෙක් ඔහුගේ අභාාව රිී ංකාටවට ලොකුපාඩුවක් අපට හරිම දුකක් මිත්‍රෙක් නැතිවීම අප ඔහොත නිවංසුව ප්‍රාත්ථනා කරනොම වගේම ඔගේ පවුලට මගේ ශෝකය ප්‍රකාශ කරනවා. අභා ප්‍රාප්ත බඳුල බරණපුර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්සවරූ හතරයිඉතිහට බොරැල්ල පපුදුසුසාන භූමේදී සිදු කිරීමට නීමතයි ඒත්මගින් ස්වාද රපවානි අධ්‍යන ප්‍රධන පරෘ් ප්‍රකාශය මෙතකින් නිමාවට පත්වනවා පස්සර කයි පනස් පහේසිතිටි අපගේ පැන්පේපුත්තිවිකාශයේ බලාාපොතු වන්න ඔබට සුබ දවසා.